ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිලධාරීන් විසින් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශයේ නාය ඇමට ලක්වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටිනවා. එමෙන්ම අදාළ ස්ථානයේ අස්ථාවර වූ පස් තට්ටුවේ පවතින ජලතරපුව ඉවත් කිරීමට තවදුරටත් ඔවුන් පියවර ගනිමින් පවතිනවා. ඇත්තටම මේ මාර්ග නිර්මාණය කරනකොට හොඳ ප්‍රෙස් ෂොක් එක තුල තමයි මේ මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ මාර්ගයට කිසිම හානියක් මේ නායෑම නිසා වෙලා නැහැ. විය හැකි එකම දේ තමයි උඩ තියෙන පස් තට්ටු ඇවිල්ලා මාර්ගයේ උඩට වැටෙන එක. ඒක තමයි අපි මේ නවත්තන්න සහය දරන්නේ. ඒක අපිට මිටිගේට් කරගැනීමේ හැකියාව තියෙනවා. හැම වෙලේම කියන දෙයක් තමයි රේල් පාරත් මේ ප්‍රදේශයත් එක්ක නාය යනවා කියන එක. එහෙම සිද්ධියක් තන අපිට දකින්න හම්බෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. අපට කියන්න පුළුවන් මේ සක්‍රීය වෙච්ච නායෑම දැන් වෙනකොට යම් තාක් දුරට පාලනය කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ භූෂමතාව අනුව ලොකු නායක යෑමේ හැකියාවක් මෙතන අඩුයි. අපි බලාපොරොත්තු වෙනවා අද හෝ හෙට වගේ වෙනකොට මේ මාර්ගයේ මේ එක මන්තිරුවක් විවෘත කරන්න. තද වර්ෂාපත නැත්නම් මේ දවස් දෙක තුන ඇතුළත අපි ඉතායික්මනේ මාර්ගයේ විවෘත කරනවා. මේ අතර අයහපත් කාලගුණයේ හම්බ වේ ඇතු වූ ජලගැලීම හේතුවෙන් පුත්තලම හලාවත දුම්රිය මාර්ගයට හානි සිදුව තිබෙනවා. මංගල එළිය සහ මුන්දලම අතර දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකදීම හානි සිදුව තිබූ ආකාරයයි මේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ සබරගමුව පළාතේ කුඩා දිය ඇලි බොහොමයක් සක්‍රිය වී ඇති අයුරුයි මේ. Close up Everfresh toothpaste. පෑ 12ක් දක්වා නැවුම් මුවක පාස අත්විඳින්න.